සර්වපාක්ෂික ආණ්ඩුවකට කැමති නොවීමේ ප්‍රතිඵලය මේ එන ජනාධිපති ඡන්දයෙන් පසුව රටේ ජනතාවට තේරෙයි. මේ ඔක්කොම හරි කිව්වට විදේශ ණය ගෙවන්නේ නැහැ තවම. විදේශ ණය ගෙවන්න උනහම තමයි රටට තේරෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මැතිවරණයක් මුල් කරගෙන ඉතින් හාල් බෙදනවා, නොඑක් දේවල් දෙනවා, බඩු බෙදනවා, තවම නොවඳ දෙනවා ඔය ගංගුල. නමුත් ලබන ජනාධිපතිවරණයෙන් පස්සේ කවුරු ජනාධිපති වුණත් ඒ ජනාධිපතිවරයාට බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බොහොම කෙටි කාලයක් තුල මේ දැන් යන වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මම දැන් අවුරුදු 35ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒතකොට එදා ඉඳන් තරණය කරුවේ අත ලකුණෙන් නෙවෙයි, ඊට පස්සේ පුටුව ආවා, ඊට පස්සේ බුලට් කොලේ ආවා, ඊළඟට බෝට්ටුව ආවා. ඉතින් ඒ විදිහට වෙනස් වෙලා තියෙනවා. දැන් මම ජනාධිපති ඡන්දයට තරණය කරුවේ කවුරුවත් නොදැන හංසයාගෙන්නේ. අධිකරණයෙන් දෙන තීන්දුව ප්‍රමාද වුණොත් සමහරලාට අපිට ඒ විදිහට කරන්න සිද්ධ වෙයි. ඉතින් ඒක මං හිතන්නේ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිමත් තරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ අලියාගෙන් නෙවෙයි. මට ආරංචි විදිහට අපිට තියෙන තොරතුරු විදිහට වෙන ලකුණකින් ඔබතුමා එකතු වෙන්න දෙතුවා. කාටද? රනිල් වික්‍රමසිංහට. ඒ මොකටද මං එක මට එච්චර පිස්සුවක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.